ජීවිත කාලයක් පුරාම අපි මොන තරම් ශබ්ද අහලා ඇද්ද මතක් කරගන්නවත් බැරි ගන්නට ඔබට මතක් වෙන්නේ ඔබට දැනුණු ශබ්ද වෙන්නේ නැති උත්සාහ කරලා බලන්න තමන්ගේ මතකයට එන මේ දැනෙන ශබ්ද පිළිවෙලකට අමුණලා රිද්මයක් හදන්න සංගීතය කියන්නේ ශබ්ද එකතු කරලා හදන රිද්මයට නෙමෙයි හැබැයි සමහර විට මේ වගේ අලුත් සංගීතයක් හැදෙන්න පුළුවන්. අපි මේ පියවර තබන්නේ ඔබට ඇහුණ ඔබට දැනුණ සංගීතය සොයාගෙන යන්න. ඒ මොකද්ද කියලා දැනගන්න. ඕක හරීම මේ සියවස් ගානක් අහපු ප්‍රශ්නයක්. What is music නැත්නම් music කියන්නේ මොකක්ද? හැබැයි ඉතින් මං කියන්නේ music කියලා කියන්නේ music හැර අනිකුත් සියලුම දේ. දැන් අපිට මේ දකින නිශ්ශබ්දතාවයත් සංගීතයක්. ඒ වගේ ප්‍රශ්න ක්‍රියාවලියකට යන්න නැතුව අපි යන්න ඕනේ ඊට වඩා මේ වැඩ කරන තැනකට මගෙන් අහන්න ඕන ප්‍රශ්නකුත් නෙමෙයි අනිත් ජන විඥාණයෙන් යුක්තව කතා කරන්න බෑනේ. සා ජන විඥාණය ගැන නිකන් කතා කරන්නත් බෑ. කේකන් තම තමා අසා ගන්න ඕන ප්‍රශ්නයක්. හොඳයි. අනිත්තුනෑම කලාවක් වගේ ඇත්තරම පහළ වෙන්නේ මේ භාවසූචක චින්තනයේ සහිත මානවයාගේ උද්භවයට පස්සේ කියන්නේ. දේවල් විවුක්තව හඳුන ගන්න පුළුවන් මානවයෙක් පහළ වුණාද යම් පහළ වුණා. යම් මොහොතක මානව පරිණාමයේ එතැන් සිට තමයි සියලුම කලාවන් හටගන්නේ. يعني මියුසික් කියන්නේ හුදු විද්‍යාවක්ද කියන එක. ඒකෙන් ඔයාගේ ඔයා ගේන අපු කාරණාවෙන් මම ගන්න මියුසික් කියන්නේ හුදු විද්‍යාවක්ද? එහෙම නැත්නම් මියුසික් කියලා කියන්නේ මිනිස්සු අතර තිබෙන යමක් මේ වතුර පාරක් ගලාගෙන යන සද්දයක් කලාවය ගස්වල කොළ හුලඟට සෙල්ලෙන එක කලාවය ඒක ඒකට මම එකඟ වෙන්නේ නැහැ මම කියන්නේ මිනිහෙක්ගේ භාවසූචක චින්තන සහිත මානවයෙක්ගේ මැදිහත් වීමක් ස්වභාව ධර්මයට කළ මැදිහත් වීමක් තමයි ආර්ට් වල උපත නැවතත් මානව කරණාමේදී කලාව නැවතත් ගණී භාවන වල විද්‍යාව බවට පත් වෙනවා මේක දිග කතන්දරයක් මිනිස්සුන්ගේ අපි මේ දැනට අපි ලෝකේ ඉන්න මානවයාගේ වාචික සංනිවේදනය භාෂාත්මක සංනිවේදනයක ආරම්භමම පවා මියුසික් වල යම් හැඩයක් මානව පරිණාමයේදී ශ්වසන පද්ධතියේ ඇතිවන යම් යම් විකෘතියන් ශ්වසන පද්ධතියේ යන විකෘතියන් එතකොට කපාල හැඩය වෙනස් වීම මවක කුහර ධාරිතාවය වැඩි වීම මේ ඔක්කොමත් එක තමයි මේ ශබ්ද නිකුත් කිරීම කියන එක සංවිධානාත්මක දෙයක් බවට පත් වෙන්නේ ඒවට යම් යම් සංඥාර්ථ දෙන්නේ මුලින්ම මම විශ්වාස කරන්නේ දැන් අපි හිතමු මානවයාගේ තියෙන මූලික ආශයන් ජෛව විද්‍යාත්මක ආශයන් ගාෂ කරන්න ලිදරව් කරන්න තමයි යම් යම් ශබ්ද භාවිත කරලා ඉතින් ඒක තමයි මියුසික් වල මූලිකම හැඩය නැවත මේක භාෂාවක් කරහා සංඥාකරණය වෙලා නැවතත් භාෂාව ඔස්සේ ඒක එකාන්තයකට වර්ධනය වෙනවා අනිත් අන්තෙන් රිචුවල්ස් කියන අභිචාරයන් එක්ක ඒක ඊටවත් වඩා දියුණු මානවයා තුනට පස්සේ අභිචාරයන් එක්ක මේ ශබ්දයන් මේ මේ නාද මිනිස්සුන් විසින් නිර්මාණය කරන ලදුව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒතර මියුසික් වල උපත කියලා කියන්නේ මේ
හිටියටිය මේ මිනිස්සුම මවගත් දෙවියන් දිවු දෙයක් නෙමෙයි ශිෂ්ටාචාරගත වුණාට පස්සේ මානවය තමයි මේ නිශ්චිත ඒවත් එන අතරම අභිචාරත් එක්ක ඒ කියන්නේ ආගමේ මූලික හැඩයන් වන අභිචාරත් එක්ක තමයි මේ මේ වැන්නේ විශේෂම ගායනා පදනම් වෙච්ච දේවල් ඉතින් නිශ්චිත ස්වර ප්‍රමාණයක් හොයාගන්නේ බටහිර සම්භාව්‍ය සංගීතයේද කියනවා මුල් කාලෙදී දියුණුතම එක තමයි අටවැනි ස්වරය හඳුනා ගැනීම ඔක්ටේව් නෝට් එක හඳුනගන්නේ ඒක තමයි පළවෙනි සමාන්තර කාල අවකාශීය චලිතය මියුසික් වලින් එතනින් එහාට තමයි හෝමෝෆොනි මොනෝෆොනි හෝමෝෆොනි සහ පොලිෆොනි දක්වා මේක වර්ධනය වෙනවා ඒකත් එක්ක ඇත්තටම සංගීත භාණ්ඩවල පරිණාමය සහ සංස්කෘතික වෙනස්කම් සමාජ විපර්යාස මේ ඔක්කොමත් එක්ක බැඳිච්ච සංයුක්ත විෂයක් තමයි මියුසික් කියලා කියන්නේ සංගීතය කියලා මම දකින්නේ ජීවිතේ එක්තරා ප්‍රකාශනයක් අපි මගේ ජීවිතයට අනුව මම දකින්නේ සංගීතය කියන්නේ අපේ හැඟීම් ප්‍රකාශනයක් හැඟීම් ඇති කරගන්න පුළුවන් මාධ්‍යයක් මේ මාධ්‍ය මේකේ තාක්ෂණික පැත්තක් තියෙනවා තව මේකේ අපේ සංස්කෘතියට අදාළ දේවල් වගේ ඒ වගේ එහෙම කොටසක් තියෙනවා කොටින්ම අපේ හිතට යම්කිසි භාවාත්මක හැඟීම් දනවන්න පුළුවන් ඉතාම විශිෂ්ට ගන්නේ ආනන්දනීය ආනන්දේ පමණක් නෙමෙයි ප්‍රඥාව කරා යන ගමනේදී අපිට විඳින්න පුළුවන් මාධ්‍යයක් හැටියටත් පාවිච්චි කරන්න පුළුවන් මම හිතන සංගීතය කියන විෂය සතුන්ගේ සංගීතයක් තිබෙනවා නමුත් අපි මිනිස්සුයෝ හැටියට අපි මේ සංගීතය කියන විෂය මම හිතන්නේ එක්තරා විදිහකට මට සිලුතු විදිහට සකස් කරගත්ත යම් යම් පරාස තුල පවත්වාගත යුතු ඒ වගේ යම් යම් සම්මත වලට එළඹි මේක පරම්පරාවෙන් පරම්පරාවට භාව ප්‍රකාශනයක් විදිහට ගෙනියන්න පුළුවන් විශයක්. මේ සංගීතය කියන්නේ ඊටාම පටු සෙල්ලමක් ඇත්තටම. ලෝකයේ ඇතුළේ සමස්ත ශබ්ද පදාසේ ඇතුළේ නොයිස් කියන්නේ මේ කොහොම මේ විකුණන්න පුළුවන් ශබ්ද ටික විතරයි. එතනින් එහාට ගිය ආධුන ප්‍රකාශනයේ තියෙන ශබ්ද ලෝකයේ ඇතුළේ ගොඩක් තියෙනවා. ඇත්තටම මේ ලෝකයේ ඇත්තටම මේ වචන කේන්ද්‍රීය කියනට වඩා අපි ශබ්ද කේන්ද්‍රීයව ලෝකෙ දිහා හොඳට අහලා බැලුවා නම් ඉතිහාසෙ ඉඳලා මේ ශබ්දවල තියෙන ලෝකේ හොඳට සටහන් වෙලා ඇත්තටම මොකද මේ එතනින්නුත් අපි යම් දේශපාලනික සහ පටු මතවාදී අරමුණකින් මේ සංගීතය කියන පාට් එක විතරක් උස්සගෙන තියෙනවා ඒක හරිම මේ පටු දේශපාලනික තැනක් ශබ්ද අතරින් සංගීතය කියලා එක විතරක් වර්ණා කරන්නේ උස්සලා තියන්නේ ඒවට මිනිස්සු යොමු කරන්නේ ඉතින් මං කැමති මගේ මොකක් හරි කරන වැඩපිළිවෙල වඩා පරිසරය ගැන පරිසරයේ සමස්ත ශබ්ද පද්ධතිය ගැන ඇදහැරීමක් එක්කලා කරා යන්නේ අපේ ජාතික හැඟීම් දේශාභිමාන හැඟීම් අපේ ආගමික හැඟීම් ආදරය సౌందර්යය මේ සියලු දේවල් කතා කරන්න පුළුවන් මාධ්‍ය. ඉතින් මට මේ මාධ්‍ය හරහා මේකෙන් ඇත්තටම මේ පිම්බීමත් ඉලිපීමත් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ ශෝකාලාපයක් එහෙම නැත්නම් ප්‍රලාප කීමක් නෙමෙයි. මම හිතන්නේ ඊට වඩා එහාට ගියපු අපිට වචනයෙන් කියන්න බැරි ඊට එහාට ගියපු හැඟීමක් මේ හඬෙන් ප්‍රකාශ කිරීම තමයි වැදගත්ම දේ. ලෝකයේ ඇත්ත වශයෙන්ම විශේෂ සංගීතය හැටියට පිළිගන්නේ මේ සාහිත්‍යයෙන් වෙන් වෙච්ච සංගීතයයි. දැන් අපි ගීතය හැටියට දකින්නේ සාහිත්‍යයේත් සංගීතයේත් මිශ්‍රණයක්. සංගීතය කියන විෂය විශ්ව භාෂාවක් කියන්නේ අපිට හඬක් ඇහුනොත් අපිට පුළුවන් මේ හැඟීම තේරුම් ගන්න. කළු සහ සුදු අතර තියෙන මේ ආලෝකයේ තියෙන වෙනස හඳුනා ගන්නවා වගේම කැමරාව සංගීතය කියන්නේ නිශ්ශබ්ද සාවේ සහ ශබ්දය අතර පවතින දෙයක්. මෙය අනුපාතයේ කොටෙක්ත කියන එක දැනගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්. සොරහත විතරක් නෙමෙයි සංගීතය කියන්නේ. මං කිව්වේ නිශ්ශබ්දතාවයත් ශබ්දයත් අතරයි සංගීතය පවතින්නේ කියලා. මේ පරාසය ගොඩක් විහිදිලා යනවා. මේ සොරහත කියලා අපි ගන්නේ දැන් බහත් කරන පණිතුමා ඉන්දියානු සංගීතයේ සොර 7ක් සොර 12ක්. ඒ කියන්නේ ප්‍රධාන සොර 7ක් සහ අර්ධ සොර 5ක්. එකතු කළා සොර 12
නිර්ණය කරා මේ ස්වර තමයි පවතින්න ඕනේ කියලා. නමුත් කර්ණාටක සංගීතයේ ස්වර 22ක් තියෙනවා. ඉතින් බටහිර සංගීතයේ ස්වර 12ත් ඉන්දියානු උතුරු සංගීතයේ ස්වර 12ත් සම්මතයකට එළඹුණා මේ ස්වර 12 තුල දියවත් වෙනවා කියන එක. ප්‍රධාන ස්වර 7යි අර්ධ ස්වර 5යි කියලා. නමුත් අපි මැද පෙරදිගට ගියොත් මැද පෙරදිග තියෙනවා ඊට වඩා ස්වර ප්‍රමාණයක්. ඊළඟ තවත් ලෝක සංගීත ශෛලීන් තිබෙනවා. මේ එක එක සම්මතයකට අනුව එළඹ දෙයක්. දැන් ග්ලෝබලයිස් වෙන ලෝකයක් මේක මේ විශ්වගත විශ්ව සම්මානයක් විශ්ව ගම්මානයක් වෙන අවස්ථාවකදී මේ පහසුකම් තමයි ඒගොල්ලෝ බලන්නේ. නිතර හැමෝටම ඇසුරු කරන්න පුළුවන් දේවල්. නමුත් සංගීතයේ කියන දේ අපි කොටු කරන්න හදන හැම තැනකම පැනලා යනවා. මේක සමනලයේ කල්ලන් හදනවා හා සමානයි. වෛදකර ඇතුළු යම් කණ්ඩායම් ඔය ස්වර වල පිටීම එක්තරා කෘතිම දැනකට ගෙද්දි සද්ද ස්ටඩි කරලා මට හිතෙන විදිහට එහෙමයි සඳහන් වෙන්නේ. ඉතින් මට හිතෙනවා මෙතන මේ අර පොඩි රැවටීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ පිච් කියලා නැත්තම් මේ හරි ශෘතිය කියලා කියනවා. ඉතින් එතන ඒ தත්ත්වය මේ සංගීත ඉතිහාසයෙන් ගත්ත පොඩි මේ නිකන් විහිළුකාර தත්ත්වයක් නිකන්. ඊට වඩා මේ ඇත්තටම මම එකයි අර කියන්නේ දැන් මේ සමස්ත සද්ද පතේ ඇතුලේ අපි ඒ කියන්නේ පිච් කියලා එකට කොටු කරලා තියෙන්නේ ඇත්තටම. ඒ කොටු කිරීම ඇතුලේ කාරණා ගොඩක් තියෙනවා. අවුට් එක පවා Tamanට Taman දැනුවත් කරලා තියෙනවා නම් හැදෑරීමකින් කරලා තියෙනවා නම් මං හිතන්නේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් Taman කියන්නාවේ ඒ නෝට් එක Taman කිව්වේ ඒ වලට පොඩ්ඩක් මෙහායින් B flat කියමුකෝ කියුනේ. එන්නේ ඒ වගේ තත්ත්වයකදී තමයි අවුට් කියන එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ Tamanට නැවත වාරයක් B flat කියන්න පුළුවන් නම් ක්‍රිස්ට්‍රා එක ඉමේජ් වල ඉදී B flat කියන්න පුළුවන් නම් ගායකයාට ඒක කොතන ගියත් යාට කියන්න පුළුවන් නම් එයාගේ අන්න හැදෑරීමක් තියෙනවා වගේ එක. හැබැයි යා මේ A note එක කියන්නේ කියලා යා B flat එකක් කිව්වම ආයෙත් යා වෙන එකක් B එකක් කියනවා ඊළඟ සැරේ. එහෙම ස්ථාවරව යාගේ හැදෑරීම නැතිකම නම් එළියට එන්නේ අවුට් කියන එකෙන්. එතනදී අපිට බලන්න වෙනවා මේ මොකද්ද මෙයාගේ ඊගෝ එක. මෙයා ඇයි මේ දඟලන්නේ වෙනස් වෙවි මෙයා ස්ථාවරයන් නැතුව දඟලන්නේ මෙයාගේ හැදෑරීමේ අඩුකමක්ද කියලා. නමුත් Taman out කියන ප්‍රවණතාවයක් Taman දැනුවත් නම් කරන්නේ අන්න එතනදී මම හිතන්නේ මේ සංස්කෘතිය ගොඩක් සංගීතමය වශයෙන් ගොඩක් ඉස්සරහට. ඒ කියන්නේ Taman දැනුවත්ද මේක ශබ්දය ගැන කියන එක මම අහන්නේ. ලෝක පුරාම මේ নানা ප්‍රකාර පරිණාමීය මට්ටම්වල මේ මියුසික් පවතිනවා. උදාහරණයක් ඇරෙට පෙරදිග රටවල මොනොෆොනි රේකීය කාලාවකාශීය චලිතය සහිත සංගීත සම්ප්‍රදායන් තියෙනවා විශේෂයෙන්ම ඉන්දියාවේ. නමුත් මේක විද්‍යාවක්ම නිසාත් මේක දර්ශනයත් වන නිසාම මේකේ ඊටත් වඩා සංකීර්ණ චලිතයන් දක්වා මියුසික් වර්ධනය වෙනවා. මේක ඇත්තටම 1700-800 ගණන් වල වගේ වෙනකොට යුරෝපය මූලික වෙලා එන ප්‍රවණතාවක් විශේෂයෙන්ම බැරොක් යුගයේදී. ඒ යුගයේදී කාලය සහ අවකාශය විඝටනය කරනවා විශේෂයෙන්ම ජෝසෆ් හයිඩන් සහ විශේෂයෙන් යොහාන් සෙබස්ටියන් බාක් වගේ සංගීතඥයෙක්. එතකොට මියුසික් තුල ශුද්ධ මියුසික් තුල මියුසික් වල පරිණාමය ඇති වෙනවා. ඒවත් එක්ක සංගීතය අතිශය අතිශය තීරණාත්මක වෙනස්කම් බොහොමයක් ඇති කරගන්න. පළවෙනි දෙවන ලෝක යුද්ධවලට පස්සේ සාන්දෘෂ්ටිවාදී චින්තාවන් එක්ක මියුසික් කියලා බැලුවොත් ඒත් එක්ක එන සංස්කෘතික රික්තය නැත්නම් සංස්කෘතික රික්තය ඇතුලේ තමයි මියුසික් තරුණයන්ගේ ඒ වකට තරුණයන්ගේ ප්‍රකාශන මාධ්‍ය හැටියට ප්‍රබලවම එන්න පටන් ගන්න. විශේෂයෙන්ම ප්‍රතිසංස්කෘතික ප්‍රවණතාවත් එක්ක යුරෝපියානු හිපි කල්චර් එක වගේ එකත් එක්ක සහ ඒත් එක්කම මහවිෂ්ණු ඔකෙස්ට්‍රා වගේ කණ්ඩායම ඒගොල්ලන්ගේ සම්ප්‍රදායට කියන ජෑස් ෆියුෂන් කියලා ඉතාමත් මිශ්‍රිත සංගීතමය සම්ප්‍රදායක්. ඒක ඒව ඇත්තටම බටහිර සම්භාව්‍ය සංගීතයේ සම්භාව්‍ය යුගයේ තිබිච්ච සහ නූතන යුගයේ තියෙන සීමාවන් කුඩු පට්ටම් කරලා දමන සංගීතමය උපසංස්කෘතිය ජෑස් ෆියුෂන් වගේ එකක්.
එතකොට රොක් මියුසික් වගේ එකක් ගත්තොත් එහෙම ඒ වෙනකන් ඉතා විශාල සංගීත භාණ්ඩ ගොඩක් සහ සංගීත ශිල්පීන් ගොඩක් හඬවල් ගොඩක් කළ දේ තාක්ෂණයත් එක්ක හතර දෙනෙක් කරන්න පටන් ගන්නවා. බේස් ගිටාර් එක, ගිටාර් එක, ඩ්‍රම් එක සහ වොයිස් ඔය හතරත් එක්ක. මේක තමයි තීරණාත්මකම විප්ලවීය වෙනස හදන තැන නූතන දේශපාලනික සංගීත සම්ප්‍රදායන. සංගීතය කියලා කියන්නේ එක්තරා පුද්ගලයෙකුගේ මනස ඇතිවන චින්තනයක්. මේ චින්තනය ක්‍රියාවන් ගණනාවකට පස්සේ සංගීත නිර්මාණයක් බවට පත් වෙනවා. මොහොතක් හිතන්න ඔබ අවට ඉන්න පුද්ගලයෙක් වෙන ඔවුන් විවිධාකාර. මේ විවිධාකාර පුද්ගලයින්ට එක සංගීත නිර්මාණයක් ඇහෙනවා කියන්නෙම හරි පුදුම සහගත දෙයක්. මේක එක්තරාකාරයක මැජික් එකක්. හැබැයි මේ මැජික් එක කරන්න දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේකයි ග්‍රේස් ගායි මුදුනටම කියා කියන්නේ මගේ මං ක්ලාසස් කරපු මගේ ක්ලාස් එක නම් තවම ගියා මේ ලස්සන ගයනම ඉස්සරයි. එයා එනකම්ම මං හිටියා එතනටලා එයා ගිය ගමන එනකම් ඉද්දි ඒ වෙනුවට මගේ යාළුවෙක් ආවා මේ ටවුන් එකේ බිස්නස් කරන. මියා වාහනේ ඇවිල්ලා එකපාරට මෙතනින් දැන් අර ගැලනම ගියා මං කොහොම ඉවතර ගියා. ඒ කියන්නේ එයා කිව්වේ එයා මේ ගණිකා කියලා කිව්වේ. ඒලා තමයි මං ටග් ගාලා මං ගැවි මේ මං ග්‍රීස් ගායේ මුදුර. හැබැයි ඒ සින්දු ඇතුලේ වෙන වෙන පවුල් ජීවිතය තියෙන බල ඔක්කොම සංස්කෘතිය ඒ සින්දු ඇතුලේ තියෙනවා. අර මූලික සිද්ධිය පටන් ගන්නෙ අතනින්. මං ග්‍රීස් ගායේ මුදුනටම ගියා යා මේ අවුරුදු කුමාරි වෙන්න ගියා කියන එක ගත්තේ අර අර ගර්ල් මට එක පාට ලොස්ටුනා විනාඩි 10ක් 5ක් ඇතුළත එයාගේ හිනාව ඔක්කොම එයාගේ. හැබැයි ඒක මගෙන් අයින් වුණේ නැහැ. අයින් නැති එක තමයි මං අන්තිමට කියන්නේ අර ගියාත් කාන්නේ මාත් එක්ක හිනාව ලව් එක තියාගන්න කියලා. මං ඒ විදිහට ට්‍රීට් කරන්න යාට කැමති නැහැ. මං දැනන් හිටියෙත් නැහැ යා මේ. මොකද ඒ රජවරු ඇමතිවරු පවා එතනට යනවා අන්තිමට. ඒක වඩා එයාට මම තාමත් ලව්. සිනාලඟ නිත නැවතුනුදා ඔබේ කතාලඟ සිත නැවතුනුදා ප්‍රේමය හැඳින්නේ මේ ප්‍රේමය හැඳින්නේ මේ මම ගායනා කරන තිරේ ඔබේ සිනාලඟ ගීතය රචනා කරේ මගේ වැඩිමහල් සිරි දේශාංජලි. ඇය විවාහ වෙලා තිබුණෙත් නැහැ, මම විවාහ වෙලා තිබුණෙත් නැහැ මේ ගීතය නිර්මාණය වෙන විට. 1988 වගේ කාලේ මතකයි නිර්මාණය වුණේ. නමුත් අපිට විඳීම් නැතත් අත්දැකීම් තියෙනවා. සමාජයේ අපි දැකපු දේවල් තියෙනවා. බොහෝ අය ආදරේ හැටියට හඳුනා ගන්න දේ ඇත්තක්ද? මේක මිරිඟුවක්ද? කියන ප්‍රශ්නේ තිබෙනවා. මේ අපි දකින ලස්සන ලස්සනමද? මේක ඇත්තට අපේ ජීවිතයක පුරාම මේ ගිනියන්න පුළුවන් ලස්සනක්ද? නැත්නම් මේකේ අර්ථය මොකද්ද? මේකේ අභ්‍යන්තරය මොකද්ද කියන දේ අපි සොයන්න ඕනේ. ඉතින් කෙටි තාම කෙටි නිසඳසක් මගේ නක්ක මේක මම රචනා කරලා දීලා තිබුණේ. මේක තුල තිබෙන්නේ අපි සිනහව හැටියට තමයි ලස්සන දකින්නේ. දැන් ගෑනු ළමෙක් හෝ පිරිමි ළමෙක් හෝ එයා ඔහුගේ ඔහු හඳුනාගන්නේ ඔහුගේ රූපය හරහා බොහෝ විට. ඔහු රූපේ නැතුව හඳින් හඳුනාගත්තොත් රූපේ දැක්කම සමහරට හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගීතයේ තවත් කියවෙනවා අපේ ආදර අන්දරය තවත් පෙම්
පුවත් සමග පෙම් පුරාණයත් සමග සංසන්දනය කරන්න එපා. මේක අපටම පමණක් සීමා වූ විශේෂිත දෙයක් කියන එක ඒක අභිමාණයෙන් ඒ ගීත ඇතුළතදී කියවෙනවා. කොතෙක්කුත් ඉමක් කොනක් නැති ආදර පෙම් පුරාණ පෙම් කතන්දර තියෙනවා. නමුත් ඒකක්වත් මේ අපේ එකට සංසන්දනය කරන්න බෑ. ඒවත් හොඳයි. අපේකත් ඒ වගේම අභිමානවත් කියන එක මේ ගීතය ඇතුළේ කියවෙනවා. මේ වගේ ගීතයක් නිර්මාණය කිරීමේදී සමාජ සම්මත වගේම සංගීත සම්මතත් තිබෙනවා. සාමාන්‍යයෙන් අපි මේජර් ස්කේල් එකක් මයිනර් ස්කේල් එකක් පාවිච්චි කරන තැන් තිබෙනවා. ඒවා යන ගමන් විලාසයක් තිබෙනවා. අපිට ඩිමිනිෂ් වගේ කෝඩ් එකක් අපිට ඇහුනොත්, ඒ ස්වරමාලාවක් අපිට ඇහුනොත් අපිට හිතෙන මෙතන භයංකාර දෙයක් තිබෙනවා කියලා. ඔග්මෙන්ටඩ් වගේ අපිට කෝඩ් එකක් ඇහුනොත් අපිට මේක දැනෙනවා යම් අවිනිශ්චිත බවක් දැනෙනවා, මූසල බවක් දැනෙනවා. ඉතින් මේ වගේ සංගීතයේ සම්මත තිබෙනවා. ඒ වගේ දැන් මේතරින් මම ඒ සංගීත සම්මතත් පාවිච්චි කරලා මා ඉගෙන ගත් දැනුම අනුව මේ ඔබේ සිනාලංග කියන ගීතය ඉතාම කෙටි වදන් උනත් පළවෙනි සහ දෙවෙනි වදන් දෙක අතර ලොකු පරතරයක් තිබෙනවා. ඔබේ සිනාලංග නිත නැවතුණුදා කියනකොට ඔහු සාමාන්‍ය සුන්දර පිරිසුදු ආදරණීය හැඟීමක් කියන අදහසක් එතන තිබෙනවා. ඔබේ කතාලඟ සිත නැවතුණා කියන අපි එකක් විමසා බැලිය යුතු ගැඹුරු යමක් තිබෙනවා. ඒතර මේ අවස්ථා දෙකේදී මම පාවිච්චි කරපු ඒ කෝඩ්ස් එහෙම නැත්නම් ඒ වලට ඒ පාවිච්චි කරපු පසුබිම් සංගීතයේ එන සංගීත ශෛලීන් ඉතාම වැදගත් වෙනවා. ඉතින් මෙතනදී මම හිතන්නේ මේ සංගීත ශෛලීන් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා මේ අදහස තීව්‍ර කරන්න. එතනදී සම්මතය අපි දැනගන්න තියෙනවා. මම හිතන්නේ අපි මේ සංගීතය තුලත් අලුත් නිර්මාණ කරනකොට අත්දැකීම් බහුල සංගීත ශිල්පීන් ඇසුර, එහෙම නැත්නම් ඒ නිර්මාණ ඇසුර අත්‍යවශ්‍ය කාරණයක්. මම හිතනවා මේ ගීතය ඇතුළත් මම මේ වගේ දේවල් නිර්මාණ කර ඒක දිගාලයක් පවතී කියලා විශ්වාස කරනවා. පළවෙනි එක මගේ මිත්‍රෙක් හිටියා විජයන් කියලා. ඉතින් එයා ඇවිල්ලා මට කිව්වා මචං මම වෙඩින් එක තමයි බඳිනවා, උඹ මට සොන් එක තමයි සිං කරන්න ඕන කියලා. ඉතින් මම ඒක ඇහුවාම මට පේන්නේ මේ රෝමියෝ වගේ. දැන් රෝමියෝ තමයි පූර්වාදර්ශී ප්‍රේමවන්තය චරිතය. ආ දැන් අර මේකේ කියනවා වගේ දෙකන්සෙන්ම ප්‍රේමේ වැගිරෙමින් එන්නේ විජයන්. ඉතින් මම කල්පනා කරා දැන් මේ රෝමියෝ වගේ. හැබැයි ඉතින් වැඩි දෙන්නේ ලංකාවේ රෝමියෝ කියලා කියන්නේ අර රෝමියෝ නෙවෙයි, ෂේක්ස්පියර් රෝමියෝ නෙවෙයි. ලංකාවේ මේ සෙක්ෂුවැලිටි කියන එක ගලවලා අයින් කරපු හරි දිව්‍යමය පාරභෞතික ආලයක් තියෙන පාරභෞතික ප්‍රේමයක්. ඒක තමයි අපි අතින්වත් අල්ලන්නේ නැත්තේ. මම කියන්නේ අපි නෙවෙයි, නමුත් සාමාන්‍ය දැන් නම් ඒක වෙනස් වෙලා වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ මතුපිට සංස්කෘතිය කියලා එකක් තියෙන ලෝකේ හැමතැනම සහ හැඟවුණු සංස්කෘතියක්. ලංකාවේ මතුපිට සංස්කෘතිය සහ හැඟවුණු සංස්කෘතිය අතර දුර ප්‍රමාණය ඉතා අංශක 360ක් විතර, හිතන්න බැරි තරම් අනිත් පැත්ත. ලෝකේ අනිත් රටවල හැඟවුණු සංස්කෘතියයි මතුපිට සංස්කෘතිය අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා මේ ජුලියට්ගේ කම්මුල් වල තැවරෙච්ච 1000ක් රෝමියෝලගේ කෙළ පිහිදලා දාලා අනේ 1001 වෙනි නැවුම් වතාවට එකිනෙකාව සිපගනින්න. මේක තමයි මගේ යෝජනා. ඉතින් වාසනාවට තේරුන්නේ නැහැ මගේ සිංහ. අසුනකට බර වී දහසක් නෙතු අතරේ අතරමං වී ආදරේ කියාගෙන්න බෑ රෝමියෝ රෝමියෝ. දෙතොලේ උඹ රැඳි දහසක චුම්බන පිසදා කොපුලේ ඇගේ තැවරුණු දහසක කේටර පිසදා සිපගනින් දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන් ගොඩගනින් ආයිමත් මැද ඉඳන් ජීවිතේ රෝමියෝ
ලව් ඩිස්කෝඩ් අවුට්. ඔක තමයි වැඩේ. එච්ච ඇති සංකීර්ණතාවයකුත් නෑ. කවුරුත් කැමති යථාර්ථයටයි. බොහෝ වෙලාවට යථාර්ථය හොයාගෙන තමයි මේ හැමදේම කරන්නේ. රියැලිටි කියලා කියන්නේ අවසානයේ අපි යන්න හදන්නේ, එහෙම නැත්නම් සජීවීකරණය කියලා කියන්නේ අවසානයේ අපි යන්න හදන්නේ යථාර්ථයටයි. ඉතින් යථාර්ථවාදී හැඟීම් ඇති කරගන්න යථාර්ථවාදී ජීවත් වෙන්න ඕනේ. මම හිතන්නේ සංගීතය තුලත් අපි ප්‍රകൃති මානසෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම්, ප්‍රകൃති මානසෙන් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා නම්, ඒ නිර්මාණ තුල අර මා මුලින් සඳහන් කරා වගේ බරක් නැතුව ඒ සැහැල්ලු අවංක නිර්මාණ කරන්න පුළුවන් නම් එක නිර්මාණයක් වුණත් ඇති මිනිස්සුත් අතරට මිනිසුන් හඳුනා ගන්න. ජනයාට ප්‍රිය වෙන්න, හිතට ප්‍රිය වෙන්න, හිතට අවංකව ප්‍රිය වෙන්න ඒ ඔහු තුල යම්කිසි දෙයක් තිබිය යුතුයි. ඉතින් මම හිතනවා නිර්මාණය තුලත් ඒක ගැප් කරගන්න උත්සාහ කරන ඉතාම වැදගත්. ඒක ඉබේ කරන දෙයක් නෙමෙයි, අපි හිතාමතා අපේ කුසලතාවය සහ අපේ අවබෝධය දැනුම අත්දැකීම් මත ගොඩනගා ගන්නා දෙයක්. මගේ ජීවිතේනත් හතරෙන් තුනක්ම මේ යුද්ධ සමයක අපි ජීවත් වුණ අය. නමුත් මට මතකයි මම 1990 ABU Golden Kite විශ්ව ගීත තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මම පළවෙනි ස්ථානය ලැබුවා. ඉතින් ඒ අවස්ථාවේදී මට තිබුණේ මම දැකපු දේ වලින් මම අපේ වෙන කිසිම ජාතිකයකට විරුද්ධව කිසි දෙයක් නිර්මාණය කරෙත් නැහැ. එහෙම නැත්නම් හුදෙක් පොදු ආදරය ගැන කතා කරන්න ගියෙත් නැහැ. අපිට කාලින වශයෙන් වැදගත් වෙලා තිබිච්ච පණිවිඩයක්. ලෝකයට මම මේ ගීතයක් හරහා දුන්නා ඒ අවස්ථාවේ. මොකද අපි හැමෝම එක වගේ හිතමු කියන දේ, එතනදී සුහදව හිතමු කියන දේ, ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ කඳුල සුසුම කුමකටද හිටින් උදාවන ලෝකය සැමටම සෝදායක් කිරීම ප්‍රාර්ථනයක් අපි නොසඟවා එතනදී කිව්වා අන්තර්ජාතික වේදිකාවේ. අපේ රටේ යම්කිසි ප්‍රශ්නයක තියෙනවා කියනත් අපිට හැමෝගෙම සහාය ලැබෙනවා නම් හොඳයි කියන එකත්, අපි ඔක්කොම එක වගේ ජීවත් වෙනවා කියන එකත්, මේ කුඩා දරුවන්ගේ ඇසට කඳුළු නොනගා ජීවත් විය යුතු බවත් පැහැදිලිව මම ඒක ඒ අවස්ථාවේ 1990. මෙමෙ දැන් කවුරුරි මේ කාටරි මේ සින්දුව පාවිච්චි කරලා මොකක් හරි පාවිච්චි කරලා සිත් ගන්න සුළු විදියට ප්‍රහාරයක් ඉල්ල කරනවාද කියන එක. ප්‍රහාරය කියන්නේ මෙමයයි. ප්‍රහාරයම අරමුණු කරගන්න බෑ ආටවලින්. ඒ වගේ ටාගට් එකකට යන්න බෑ. කාට හරි වදින්න පුළුවන් යම් දෙයක්, ඒ කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට කාට හරි රිදෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. සෑම කෙනාම සනසවන්න පුළුවන් එකක් නෑ නේද? මං හිතන්නේ ගොඩක් සින්දුවල ඇත්තටම මේ වෛරයයි එහෙම තියෙනවා. ඔය ගොඩක් වාදන වෙන සින්දුවල දේශාභිමාන ගීතවල විශේෂයෙන් ඒවල මේ හමුදා විසිනුත් වැඩි තියෙනවා, ගායකනුත් වැඩි තියෙනවා. අනියම් විදියට යම් තෝරාගත් පිරිස මගේ සංගීතයට විශාල වශයෙන් බලපාලා තියෙනවා. දේශානුරාගය, ඊළඟට ආගමික පසුබිම, බෞද්ධ ආගමික පසුබිම, අරමුණු, දර්ශනය, මේ සියලු දේ විශ්ව සංගීතයෙන් අපේ රට පෝෂණය වෙලා තිනවා විවිධ අවස්ථාවලදී. මේවැය තියෙන යම් යම් සංස්කෘතීන් තිබෙනවා. කලාකරුවෙක් කලාව විඳින්න පංචස්කන්ධයක් අවශ්‍යයි. නැත්නම් අපිට ඒ කලාව විඳින්න බෑ. ඇස කන නාසය දිව කය මේ සියලු දේ පිනවන්නට තමයි කලාව තියෙන්නේ. ඉතින් ඒකේ සංගීතය වෙන්න පුළුවන්, චිත්‍ර වෙන්න පුළුවන්, මූර්ති වෙන්න පුළුවන්, රස කෑමක් වෙන්න පුළුවන්. මේ කලාව කියන එකට විඳින්න නම් පංචස්කන්ධය අවශ්‍යයි. එතනදී සංගීතය කියන දේ පවතින්නේ කනත් සමගයි. ඇහැ සමග නෙමෙයි. ඉතින් ඇහැ සමග පවතින වෙන දෙයක් රූපය. සංගීතය පවතින්නේ කන සමගයි. මා කතා කරන්නේ සංගීතය. එතනදී ඒක දැනගෙන රස විඳින්න පුළුවන්, නොදැන රස විඳින්න පුළුවන්. මේ දෙකේ රසයන් දෙකක් තිබෙනවා. දැනගෙන රස විඳීමේදී
ශාස්ත්‍රානුකූලව සංගීතය හැදෑරුවාට ඒ ප්‍රමිතීන් වලට අනුව මේ තවදුරටත් පවත්වාගෙන යන සංගීත ශිල්පියා හෝ නිර්මාණය ගැන ඉතාම දැඩි භක්තියක් සහ ගෞරවයක් ඇති වෙනවා. නොදැන සංගීතයේ රස විඳින කෙනා නිතරම විමතියටපත් වෙමින් නිතරම පුදුමාකාර විදිහට ඔහු වෙන වෙන දේවල් වලින් නොදන්නා කෙනෙක් වුණත් ඔහුට ඔහුගේ අත්දැකීම් හා ප්‍රමාණවත් සංසන්දනය කරමින් රස විඳින්නට පුළුවන්. දැනගෙන රස විඳීම නොදැන රස විඳීම ඒ මොනවාට වුණත් අපිට මේ පංචස්කන්ධය හරහා දැනෙන හැඟීම් තමයි අපිට මේ අපේ රස විඳීම තවදුරටත් රසින්දෙන්න පුළුවන් වෙන්නේ. එක කාලයකදී මේකේ බහු සංස්කෘතික භාවය නැති වෙනවා. එක කාලයකදී බහු සංස්කෘතික භාවය වැඩි කරනවා. එක කාලයකදී බහු සංස්කෘතිකයි නමුත් නිශ්චිත සංස්කෘතියෙන් බැහැර කරනවා. ඒක තමයි මේකේ වැඩේ ලෝකෙ කොහෙත් එම. ඉන්දියානු සම්ප්‍රදායට ආපු ඒවා තමන්ගේ කරගත්තා. මේ ඔක්කොම තමන්ගේ කරගත්තා. ඒක හරි බහු සංස්කෘතික විභාවයක් ලංකාවේ ජන විඥානයේ තියෙන. නමුත් ඒක තමයි ඒකේ කොන්ට්‍රඩික්ෂන් එක කියන්නේ. එච්චර බහු සංස්කෘතික විභාවයක් ලංකාවේ ජන විඥාණයට තිබියදී නැවත නැවතත් වඩාලාත් දියුණු දෑ. ඒ කියන්නේ කලාව තුල විද්‍යාත්මක වශයෙන් දියුණු දෑ. සහ දාර්ශනික වශයෙන් වඩාලාත් ඉදිරියෙන් තියෙන දෑ. බහිෂ්කරණය වෙන නැත්නම් ඒ දොට්ට විලට වැටෙන්නේ. ඒක හරි සංකීර්ණ අනිත් පැත්තක්. ඒ කියන්නේ මෙච්චර බහු සංස්කෘතික විඥානයක් තියෙන ජන විඥානයක් තියෙන හැම එකක්ම වැළඳගන්නේ ඈ මේ එකක් දෙකක් විතරක් බහැර ගලන්නේ කොහොමද? ඒක තමයි ඒකේ උත්තරේ. ඒක තමයි ප්‍රලාපය. ඒ කියන්නේ ඒක තමයි එන චෝදනාව. අපිට ඕවා තේරෙන්නේ නැහැ. ඕවා අපේව නෙවෙයි. අපේ හඬවල ඕකේ නැහැ. ඈ අපේ සද්දයක් අපිට හදවතට දැනෙන්නේ නැහැ ඕකේ. මම කියන්නේ ඒවා හුදු ප්‍රලාපයන් සහ තමන්ගේ නොහැකියාවන්. නොහැකියාවන් වහගන්න ගේන ප්‍රලාපයන්. නැයි නිකන් හිතන්න. දැන් අපි හිතමු පැහැදිලි ලංකාවේ මිනිස්සුන්ට වචන රහිත මියුසික් එකක් අහන්න දුන්නොත් එහෙම ඈනුන් යවාවි. ගුටි පවා ගන්න ඉඩ තියෙනවා. අතට අහු වෙන දේ වලින් දමල ගහන්නත් ඉඩ තියෙනවා. අපේ මේ අපේ එකට කියන වචනේ හරි ග්‍රාම්‍ය එකක් අපි ඒක කැඩුවයි කියලා. ආ මේ ග්‍රාම්‍ය දෙය කැඩුවයි කියලා. ගුටි ගන්නත් වෙනවා. ඉතින් මම කියන්නේ යම් හේයකින් ඒක නිකන් භාෂාවක් වගේ. දැන් මට කවුරු හරි කතා කරනවා නම් භාෂාවකින් මම නොදන්නා. හැබැයි මට මොලයක් තියෙන්න ඕන තේරුම් ගන්න මේ භාෂාවෙන් මෙයා කියන දේ අමුතු දෙයක්වත් කියලා අඩුම ගන්න. ඒතර යම් හේකින් මට වචනයක් දෙකක් එකක් දෙකක් තුනක් ඉගෙන ගත්තොත් එහෙම මට තේරෙනවා මේක මේ මට කොච්චර ලෝකයක් විවෘත වෙනවද කියලා. ඒක තමයි ඩිසිප්ලින් එක. ඒ ඩිසිප්ලින් එක රසවින්දනයේ හැදෙන්න ඕන එකක්. ඒක එන්න තමන්ගේ ලෝකේ පුළුල් වෙනවා. තමන්ගේ ලෝකේ පුළුල් වෙනවා. එතකොට තේරෙනවා මේක කොච්චර රසවත් ආර්ථික මේ කොච්චර රසවත් කලාවන්ද කියලා. ඉතින් අර එතනට යන්න ශක්තිතාවයක් නැතුව දන්නේ නැතුව ගොඩාක් ආයේ පව්. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ බොරුවට කාගේවත් මතවාදයක් වුණින් පිනේ හිටිනවා. මේක අපේ රට. මේක අපේ හඬ කියලා කවුරුත් දන්නේ නැති මතවාදයක්. මං කියන්නේ අපේ තමයි. මේ රසය කියන දේ පවතින්නේ પરંપરાගතව අත්දැකීම් මතුවයි. නැත්තම් අපි ලස්සන ගීතයක් බල්ලෙකුට අහන්න දුන්නට ඌට තේරෙන්නේ නැහැ. මොකද එයාට එයාගේ තාත්තා කියලා දීලා නැහැ. එහෙම නැත්නම් එයා මුලින් අහලා නැහැ, දැනෙලා නැහැ. සන්නද්ධ වෙනවා කියන එක ටිකක් අති පෞද්ගලික කාරණයකට වඩා මේක මොකද ලංකාවේ කොහෙන්ද මේ ගන්නේ තමන්ගේ සන්නද්ධ වෙන ආයුධ ටික ගන්නේ කොහෙන්ද? සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ගන්න බෑ වර්තමානයේට අවශ්‍ය කරන ආයුධ ටික. එහෙම නැත්නම් පෞද්ගලික වෙන වෙන තැන් තියෙනවා ඒවන්නුත් යම් සීමා සහිත. හැබැයි මේ ඔක්කොම ස්ටඩි කරලා පොඩ පොඩ හරි කොහම හරි ගන්න ඕන මේ ආයුධ ටික එක එක. මම කියන්නේ අපිට පුළුවන් නම් මියුසික් අහන්න. අහන්න ඉගෙන ගන්න. ඉස්කෝලවල ඒක උගන්වන්නේ නැහැ. මම දන්නේ විශ්වවිද්‍යාලෙට මම මියුසික් ඉගෙන ගන්න ජීවිත නැතිනින්ද විශ්වවිද්‍යාලේ ඒක උගන්වනවද කියලා මම දන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල වලට ඒකෙන් එන මේ උදවියත් එක්ක කතා කරලා බැලුවහම එහෙම එකක් ඒකෙත් උගන්වන්නේ නැති බවයි මට තේරෙන්නේ. ඉතින් කොහොම හරි බේස් මේ ශික්ෂණය කියන එක ඒක පොතින් පත් උගන්වන්න පුළුවන් දෙයක් උද්ද වේ. ඒකට තියෙන තා විමුක්ත භාවය. ඒක දේශපාලනික දෙයක්. ඉන්දියානු හෝ මොනවාරි වෙස්ටර්න් එහෙම වර්ගීකරණයක් නැතුව පුළුල්ව ගන්න ඕන අපි මේ ගන්න ආයුධ ටික වෙළඳ ආර්ථිකය ඇතුලේ කවුද අත්වැලක් දෙන්නේ වඩා හොඳ දේවල් තෝරගන්න කොහොමද අධ්‍යාපනයක් ලබා ගන්න කියන එක තමයි මේ වගේ වැඩසටහන් වලින් කරන්න ඕන අපි කොහොමද හොඳ දේවල් තෝරා බේරා ගන්න සංගීතය ඇතුලේ මෙහෙම ලංකාවේ මේ වෙනකොටවත් විශ්වවිද්‍යාල පද්ධතියවත් කොහෙවත් වඩා හොඳ නිර්මාණයක්
තෝරාගන්නේ කොහොමද? මොන මිනුම්දඬුද ලෝකෙ තිබෙන කියලා හැඳින්වීමක් දීලා නැහැ මේ වෙනකන්. ඉතින් සමාජ සම්මත කාලෙන් කාලට වෙනස් වෙනවා. මේවා මොඩිෆයි වෙනවා. මේවා එක එක මේ යාවත් කාලෙන විදිහට වෙනස් වෙනවා. ඉතින් එහෙම වුණාට කමක් නැහැ. එකපාර විශාල වෙනස්කමක් ඇති කරොත් සමහරලාට ඒක සමාජයට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මම හිතනවා සමාජයේ සංගීතය කියන දේ මේ මෑත කාලෙදී දරා ගන්න බැරි ප්‍රමාණයට ලොකු වෙනස්කම් ප්‍රමාණයක් ඇති වෙලා තිබෙනවා. තරුණ පරපුර සහ මධ්‍ය පරපුර කියන එක විශාල වශයෙන් මුළු වෙනසක් දැනෙනවා රසවින්දනයේ. දරුවන්ගේ රසවින්දනයත් ඊට පොඩ්ඩක් කලින් වැඩිහිටියන්ගේ රසවින්දනයත් විශාල වෙනසක් දැනෙනවා. මේක රසවින්දනයේ අවත්වාගෙන ගිය බව පැහැදිලිව පේන්නේ නැහැ. දුමු දැන් අපිට කණිපින්දම් කියන්න බෑ මගේ කපෙල්ලා එකක් මගේ කෝරල් මියුසික් එකක් කාටවත් තේරුන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒකේ තියෙන මේ කාලාවකාශයේ විඝටනය කිරීම කාටවත් තේරුන්නේ නැහැ කියලා මට නෝක් අඩු කියන්න බෑ. ඉතින් මම දන්නවා ඒක මම විතරක් අහගෙන ඉන්නවා. නමුත් යම් කාලයක අවුරුදු 30කින් 40කින් තව දරු කොළුවෙක් එයිද? කොළුව ඇවිල්ලා මේක බලලා විස්මයටපත් වෙලා එතනින් පටන් ගන්නේ. එතනින් පටන් ගන්න නැති වෙයිද? එතනින් පටන් ගන්න ඕනේ නැහැ. යෝධයා පටන් ගත්ත දැනගින් මේකත් එක තුරනේ යාවි. ඒක තමයි මේකේ පරිණාමය. නමුත් අර ඒක කොහොමද කලාව කොහොමද මහජනතාව කියන්නේ මහජනතා කියලා අපි කියන පොදු ලංකාවේ හරි ලෝකෙ කොහේ හරි පොදු ජනතාව අතර තියෙන දෙයක් නෙමෙයි. ඒක නිතර තියෙන්නේ ඕනෑම කාලෙක ඒක තියෙන නිශ්චිත පිරිසක් ඇතුළේ. ඒක නඩත්තු කරමින් ඒක වර්ධනය කරමින් ඒක උපමට්ටම් කරමින් ඒක කඩාබිඳ දමමින් යන්නේ වෙනත් නිශ්චිත ධාරාවක්. ඒක ලෝකෙ කොහෙත් එක සාහිත්‍ය ගත්තත් එහෙමයි. දැන් අපි තුමු පුෂ්කින්ගේ කාලෙත් ඉඳ ඇති සාමාන්‍ය ජනතාවට මේ සාමාන්‍ය හුදු ජනතාවට එදිනෙදාට මේ කවි ලියන කට්ටිය. දැන් ඔය අපිට දකින්න තියෙන ඔය එක එක ප්‍රේම පත්‍ර ප්‍රේම කතා ඒ වගේ දැන් සයිමන් නවගත්තිගම ඉන්න කාලේ ඒගොල්ලොත් හිටියා. සයිමන් නවගත්තිගමත් හිටියා. අරගොල්ලෝ සයිමන්ගේ පොත් කියුවේ නෑ. සමහරට සයිමන්ගේ පොත් කියපු කට්ටිය අරවත් කියවන්නත් ඇති. ගැටලුවකුත් නෑ. මොකද ඒක කියවන්න පුළුවන් එහෙම වුණාම. හැබැයි අරව කියවන කට්ටියට සයිමන්ගේ පොත් කියවන්න බෑ. ඉතින් ඒ පුළුල් භාවයේ ඉන්නේ ඒකත් එක්ක. ඉතින් මියුසික් එවැනි දෙයක්. ලෝකේ කොහෙත් ඒ වගේ. වැඩක් කරද්දි මේ ඈත පළාත්වල ඉතින් ඒ ළමයි කොසු විදල් අතට ගත්තේ. ඒ ළමයින්ට ගිටාර් ඒවා මේවා වෙන මොනවත් නැහැ. ඒගොල්ලෝ කොසු විදල් තමයි ඒගොල්ලෝ ළඟ තිබුණේ. එතනදී ඒගොල්ලන්ගේ ජීවිතවලට ඒකේ සම්බන්ධතාවයක් තිබ්බා. හැබැයි මේක විලාසිතාවක් විදියට මම දැකලා තියෙනවා. මේ බෙරත් ත්‍යාගන, ඉදලුත් ත්‍යාගන, කුණු බැරලුත් ත්‍යාගන, පියානෝත් ත්‍යාගන විලාසිතාවක් විදියට වටේම ඔක්කොම ත්‍යාගන ගාන්න හදන සුපිරි සංගීතඥ කෙනෙක් පිරිස් මම දැකලා තියෙනවා. ඒවා විලාසිතාවක් ඇත. අරන කීපයක් තියෙනවා මේ වැඩ කරද්දී ඇත්තට මේ කලා ශාස්ත්‍රයේ කියන එකේ ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මෙයා මොනවාද සංකල්පමය වශයෙන් ලෝකෙට අලුත් සංකල්පමය වශයෙන් මතවාදීව අලුත් දෙයක් ගේනවද නිර්මාණයක් ඇතුළේ. මීට පෙර තිබුණාට වඩා අලුත් දැක්මක් ගේනවද මේ ආටිස්ට් මේ මේ කියන එක ඉස්සෙල්ලා සංකල්පීය වශයෙන් ඕනෑම සින්දුවක් ඇතුළේ බලන්න ඕන නම සංකල්පීය. ඒ කියන්නේ මේ අලුත් වචන නෙමෙයි මම මේ කතා කරන්නේ. අලුත් ශබ්ද ගේන එක නෙමෙයි මම කතා කරන්නේ. ඒව ඇතුළෙන් අලුත් මීට පෙර තිබුණ නැති ලෝකේ දෙයක් ගේනවද මෙයා මේ මේ සන්දර්භය ඇතුළට මීට පෙර නොතිබුණු අදහසක් ගේනවද? එකක් අනිත් කාරණේ මීට පෙර තිබුණ නැති තාක්ෂණයක් එයා ඉදිරිපත් කරනවාද? ඊළඟ කාරණේ මීට ඉස්සෙල්ලා ඒ වගේ ගිටාර ගහලා නැහැ. ඒ මීට ඉස්සෙල්ලා ඒ වගේ වාද්‍ය වෘන්දයක් අපි ලංකාවේ අහලා නැහැ. ලෝකයේ අහලා නැහැ. එන්නේම මූලික කාරණා දෙක තමයි අලුත් අදහසක් කියනවද මීට පෙර නොකිව්ව. අදහස් කියන්නේ දැන් කාට හරි කියන්න පුළුවන් මං ඔයාට ආදරේ. ඊළඟ කෙනා කියන්න පුළුවන් මං ඔයාට ආදරේ ටිකක්. ඒකම නෙමෙයි මේ වෙනස කියන්නේ. එතනින් එහාට මතවාදී වශයෙන් සංකල්පමය වශයෙන් ලෝකේ ලොකු ගැප් එකක් හැම ආටිස්ට් කෙනෙක්ම තියන කුඩා හෝ ලොකු හෝ කියන නම් වලින් වැඩක් නැහැ. එයා අලුත් පින්මක් පැනලා තියෙනවද මේ ජීවිත ඇතුළේ? මේ গিitar, මේ කැමරා, මේවා අලුත් විදියකට පාවිච්චි කරලා තියෙනවද? ඒ දෙකෙන් තමයි විශයක් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මේක අනුකරණය කියන නාමයෙන් ඉස්සෙල්ලාර හිට් එක වගේ සින්දුවක් හැදීමෙන් ආට් එකක් බී කරන්න බෑ. අර වගේ සින්දුවක් ලිවීමෙන් ආට් සිද්ධ වෙන්නේ. හැබැයි මං කියන්නේ
එක දවසක් අමාරුවෙන් දෙකක් තුනක් හතරක් පහක් මොකක් හරි දන්න කියන කෙනෙක්ගෙන් අහගෙන මියුසික් ටිකක් ඉල්ලගෙන අහන්න පටන් ගත්තොත් එහෙම මේක ඉතාමත් විශ්මයක් කියලා තේරෙනවා මිනිස්සුන්ට. මේ සිංදු අහන්නයි ඉන්දියානු මියුසික් වලින් පදනම් වෙච්ච එක තමයි අපේ සංගීතය කියලා එක තැනකට කොටු වෙලා එන්නේ නැතුව. මම කියන්නේ ඒක සංගීතමය සංස්කෘතික වශයෙන් අපි ඉන්නේ හරි නොදිනු තැනක. ඒකට දුක් ගැනවිලි කියන්න බෑ. මොකෝ යුරෝපේ නගර වගේ අපේ නගර ආකස්මික වර්ධනය නෑ. ලංකාවේ නගර ගත්තොතින් එහෙම මහනුවර අනුරාධපුර සහ පොළොන්නරුව යුගවල තරම් ඉතා දිනු ශස්ත්‍රීයත්වයක් තිබිච්ච නගර එන්නේ ඊට සෑහෙන කාලෙකින්. ඒක මෙහෙම වර්ධනීය දිනුවක් පෙන්වන්නේ නෑ. නමුත් යුරෝපේ එහෙම නෙවෙයි. යුරෝපේ මධ්‍යතන යුගයේ ඉඳලා මේ නගර වර්ධනය වෙමින් පවතිනවා. බිඳ වැටෙමින් වර්ධනය වෙමින් බිඳ වැටෙමින් වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ සකල විද කලාවන් සහ විශේෂම සංගීතය වගේ දෙයක් එන්නේ. ඉතින් අපිට ඒක නිසා දුක් ගැන විලි ගන්න බෑ. අපිට මෙහෙම සංගීතයක් නෑ මාර අප්සට් කියලා එහෙම බෑ. ඒක තේරෙන්න ඕනේ මිනිස්සුන්ට. ඒ නිසා කරන්න පුළුවන් දේ තමයි අඩු ගානේ මේ මියුසික්, ඒ කියන්නේ මියුසික් වලට ලෝකේ සංස්කෘතීන් මත ඇති කළ බල ඇති කළ හැකි බලපෑම අතිවිශාලයි. ඕනෑම ආකාරයක. සංගීතය කියන පටු සීමාවෙන් එහාට ගිහිල්ලා ලෝකෙට අහුම්කම් දෙන්න ඕන. නොපෙනෙන දේවල් ගොඩක් පේන්න ගන්නවා මේ පොළොව. අපි එක පහනක් හරි දල්ලන්න ඕනේ අඳුර නිවෙන්න අපිට පුළුවන් විදිහට. ස්වර හතෙන් එහා ගියපු සංගීතයේ නව මානයන් ගැන කතා කරන්න අපි හැම විටම උත්සාහ කරනවා. පැයක් තිස්සේ අපි ඔබත් සමග අපිට හැකි පමණින් කතා කළා. අපි විශ්වාස කරනවා ඔබට අපි වෙනුවෙන් යමක් ලියන්න ඇති කියලා. අපි ආයෙමත් හමු වෙනවා සංගීතමය අඩක් සමග. අපි කියන්නම්.